අජිත් අජිත් මගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනනේ ලෝගෝ එකක් මලගේකවත් මම ගිහිල්ලා නැහැ හ්ම් හ්ම් මගේ අතේ මුදු මාල වලල මොනවත් නැහැ මම ඉසිං මම හදනවා මට විරුද්ධ ව්‍යාපාරය මේ මිනිස්සු ගඟට දාන්නේ මේ ඉන්න මිනිස්සු මේ මිනිස්සුත් එක්ක තමයි වැඩ කරන්නේ රයිට් මේ තියෙන ජනතාව විසින් පත් කරපු ආණ්ඩුවා ඒක හරහා මම ගෝඨවාදියෙක් වෙන්නෙත් නැහැ ඒක හරහා මම මහින්දවාදියෙක් වෙන්නෙත් නැහැ මම ජාත්‍යන්තරවාදියෙක් කාන්තාවක් සාරියක් අඳින්නේ ජාතියට තියෙන ඇල්මටද මේ ජාතිකාලයටද ඒ ගැරිට ලස්සන වෙන්න එපා සාරිය එහෙම නැතුව සාරියක් ගන්නකොට දේශප්‍රේමීස්මතු වෙන්නේ නැහැ කාගේවත් ප්‍රශ්නය තාමත් මේ බිමේ තියෙනවා මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මුණ දිල ප්‍රශ්නෙත් ඕක තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනේ කොරෝනා වගුරේ පිපුණු දවල සියපත් මිනිස්සු ඉල්ලා හිටියේ හිට්ලර් කෙනෙක් ගෝඨාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව හැබැයි ගෝඨාභය රාජපක්ෂ වටේ දේශපාලනය කරපු පිරිසක් නැහැ මහින්ද රාජපක්ෂට වඩා තීන්දුව తీරන ගැනීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂට තියෙන්න ඕනේ මාව දේශපාලන හතුරෙක් කරගන්න එපා කවුරුත් මම කිසිම දේශපාලන පක්ෂයකට විරුද්ධ නෙමෙයි වැඩ කරන්නේ මට හෙලිකොප්ටර් එකක් තියෙනවා නම් හොඳයි මේ වැඩ කරන්න. එතකොට මට මේ හැමතැනම ඇවිදින්න පුළුවන්. තියන ආණ්ඩුව හොඳම ආණ්ඩුව. මුලින්ම බොහොම ආදරෙන් පිළිගන්නවා. අජිත් පෙරේරා මහත්මයා. හයි බෑන්. ඔබතුමා කැමති මේ අජිත් පෙරේරා කියන චරිතය කොයි විදිහට මේ සමාජයට හඳුන්වලා දෙනවටද? හොඳම නම වෙන්නේ සමාජයේ විසින් මට දෙන නම. මට මේ මහ කුඹලා කියලා කතා කරනවා ඔක්කොමල. එතකොට මේ මහ කුඹලා කොහෙන් දෙන්නේ මහ කුඹලා? ඒ ඒ ඒ මිනිහෙකුට තමන් උපන් රටේ ජනතාව විසින් ඔවුන් විසින් ගත්ත තීරණයක් අරගෙන ඔවුන් නමක් පටබඳිනවා නම් නමක් දෙනවා නම් මං හිතයි ඒක තමයි මට අම්මා තාත්තා දීපු නමටත් වඩා වටින්නේ. මොකද මේ නම මිනිස්සු මට දාන්නේ ජනතාව ඒක දාන්නේ නිකම්ම නෙමෙයි ඒකට අදාළ සුසුකම් මං සපුරලා තින්නේ පේ නම ගන්න අපි මහ කුඹලා කියනකොට අරුත් කීපයක් එනවා එකක් තමයි කිසියම් කර්මාන්තයකට වෘත්තියකට ශේස්ත්‍රයකට අදාළව දෙන නමක් හැබැයි මේ මොහොතේ මට මේ නම වැටෙන්නේ ශේස්ත්‍රයකට අදාළව නෙමෙයි සමස්ත දේශයේ හා බැඳුණු සන්දර්භයක් ඇතුළේ තමයි මට ඒ දෙන්නේ ඒකින්ද මම ඒක ගන්නෙ සාමාන්‍ය කුඹලෙක් කරන ඉඳිකරන එකනේ හ්ම් හ්ම් රයිට් ඒ කියන්නේ මෞබිම නැවත ඉඳිකිරීමේ වගකීමක් මට පැවරිලා තියෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ ඒකින්ද මම ආසයි නමට මහ කුඹලෙක් වෙන්න නම් ඊට කලින් කවුද මේ අජිත් පෙරේරා කිය? මරි දෙන්නේ දැන් මේ මොහොතේ මේ සාකච්ඡා වෙනකොටත් තියෙන්නේ මේ මේ කොහේ හරි මේ පිට ග්‍රහ ලෝකිකකින් ආපු මිනිස්සෙක් වගේනේ මේ සමාජයේ දාන්නේ නැහැ. ඔව් කාලයක් මේ එක පාට බව අවුරුදු ගානක් ගිහිල්ලා මේ කරලියට ආවේ. එක පාට ඇවිල්ලා එක පාටම සමස්ත මේ දේශයේ මැදුළු කතා කරන පුද්ගලෙක් වුණානේ. හැබැයි එහෙම ඒකට හේතුව තමයි මේ මොහොත කියන්නේ මගේ අවුරුදු 53ක සමස්ත ජීවිත කාලය. මේ නම ගන්න මේ ආදරය පන්බිමෙන් ලබන්න මම වැඩ කරන්න ආරම්භ කරන්න ඇත්තේ මම හිතන්නේ මට ලෝකේ තේරුම් ගත දා ඉඳලා. ඒ කියන්නේ ඒක ටිකක් ආපස්සට යන්න ඕනේ ඒක පැහැදිලි කරන්න. ඒ කියන්නේ උපන් දා ඉඳලම මම මේකේ නොගැලපෙන මිනිහෙක්. ඒ කියන්නේ මට තේරුච්ච එක දෙයක් තමයි මම බොහෝ කාලයක් හුදකලාව තමයි මගේ ළමාවිය රෙමේ ගත වෙන්නේ. දැන් කොහෙද ළමාවේ ගත කළ ප්‍රදේශය? මම උපදින්නේ මෙතන ගංගොඩවිල. මේ නුගේගොඩ ආශ්‍රිතව තමයි. මගේ මතකයේ තියෙනවා පුංචිම අවදී රටවුළු සෙවිලි කරපු සිංහලවුළු සෙවිලි කරපු ගේක. හිටපු හිටිය මට මතකයි. අපිට එහෙම ඉන්න ගෙයක් දොරක් තිබිච්ච අය නෙමෙයි කුලීගේක හිටපු ඇත්තේ මන් දන්නවා අපේ තාත්තා රජයේ සේවකයෙක් අපිට කියලා ස්ථිර බිම් කඩක් කොහෙවත් තිබුණ නෑ කියලා මන් දන්නවා එහෙම දැනගන්න හේතුව තමයි අවුරුදු දෙකකට සැරයක් ඉතින් අර
ලොරියට බඩු ටික දාගෙන බල්ලෝ පූසෝ දාගෙන පිටිපස්සේ එල්ලීලා ඉතින් අපි යනවා වෙන කුලී ගෙලමා කාලේ තුල ඔව් ඉතින් ඒ ඒ කාලය ඇතුලේ මගේ ටිවිච් එකක් තමයි මේ මං දැඩි මා දැඩි මේ ඒකට නම මන් දන්නේ මම හරි සංවේදී මිනිස්සෙක් කියන්නේ පුංචිම කාලේ දැක්කම මං පාරේ බලු පැටියෙක් හිටියොත් පැටවු දාපු බැල්ලියක් හිටියොත් මම අනිවාර්යයෙන්ම එයා අරන් ඇවිල්ලා පොඩි ඉටිකොලෝලි මඩුවක් ගහලා එයා මම තියා ගන්නවා එහෙම ගොමලෙන් ගතු එහෙම සත්වාට සීපවඩ ආදරය කරන තනියම ඉන්න පුරුදු වෙච්ච මිනිස්සෙක් හැබැයි මගේ මගේ මේ ජීවිතය වෙනස් කරන්න එක සංසිද්ධියක් හින්දා ඒ මා වෙනස් කරන්නේ රුසියානු සාහිත්‍යය රුසියානු සාහිත්‍යය තමයි රුසියානු සාහිත්‍ය ආභාෂිත කොට පුතුමා ලබන්නේ කොහමද ඒ කියන්නේ දැන් අපේ ගෙදර තියෙනවා අපේ තාත්තට හම්බ වෙනවා සෝවියට් දේශය කියලා සංගරාවක් හ්ම් හ්ම් සෝවියට් රුසියාව තියෙන වකවානුවේදී මේ එහෙන් ඔය ප්‍රගති ප්‍රකාශක මන්දිරේ මෙදෙන පොත් හැමතැනම තිබුණා පේමන්ට් වල පාරවල් වල ලෙනින් ගේ මාක්ස් ගේ එහෙම පොතපත තිබුණා මහා කම්මල් සෝවියට් දේශයේ මහා දැවැන්ත කම්මල් කපු යායවල් යූරි ගගාරින් ළඟන අභ්‍යවකාශයට යන්නේ කියන පොත් ගණනාවක් පරිශීලනය කරා ඔබතුමාගේ කාලේ ඔව් මම ඒ ඒ එකම මැක්සිම් ගෝල්කි ගියා අම්මා වාහනේ පන්නරේ තැබූ හැටි චිංගිස් අයිත්මාතුගේ ගුරු ගීතය පෙරලූ නැවුම් පස නිකොලෝ යස්ත්‍රවුස්කිගේ පොත් මේවා මේවා මහා වීරත්වයක් ගෙන මහා ප්‍රේමයක් රට තමුන්ගේ උපන් බිම ගැන රයිට් ඊළඟට අර වගේ මහා රටක් විදියට මං ඉන්න වටපිටාවත් හැදෙන්න ඕනි කියලා මං පුංචි කාලේ ඉඳලා විශ්වාස කරා පොඩි කාලේ ඉඳලා ඒ මට දෙඩි විදියට මං ඒවට ඇබ්බැහි වෙලා හිටියා මම ස්කෝල අධ්‍යාපනයේ මුකුත් කරේ නෑ නමුත් ඒක ඒ මගේ රට පිළිබඳ උපන් බිම පිළිබඳ මගේ චින්තනය මෝදු වෙන්නේ සෝවියට් සාහිත්‍යයත් එක්ක ඒක එක්තරා විදියකට ඔයගොල්ලෝ දැක්කොත් තේරෙයි මම ගෘහ නිර්මාණ වාස්තු ශිල්පියෙක් විදියට මම කරපු මෑත යුගයේ අග්‍රගණ්‍යම නිර්මාණයක් වුණා ඔය බාන් හවුස් කියන එක හැමෝම දන්න සුප්‍රසිද්ධ බාන් හවුස් ඒකේ කාමර තුනක් තියෙනවා කොයි කාලෙද එතකොට ඒක මේ මෑත කාලේ දැන් අවුරුදු 3කට කලින් ඒක මගේ ශරීරය තුළ කොච්චර කිඳා බහලා තිබුණාද කිව්වොත් මේ බාන් හවුස් එකේ කාමර තුනක් තියෙනවා ඒ කාමර තුනට මම නම් තුනක් දාලා තිබුණා එකක් තමයි නිකොලෝ යොස්ත්‍රෝස්කි අනිත් එක ඇලෙක්සේයි මැක්සිමෝච් ගෝර්කි අනිත් එක තමයි චිංගිස් අයිත්මාතව ඒ මම කියවපු පොත්වල කර්තෘවරු ඒගොල්ලෝ මම හිතන්නේ මේ රටේ කිසියම් හෝටලයක කාමරයකට එහෙම නමක් දාලා තිබුණා නම් පළවෙනි ඔබතුම ඒ මම තමයි මම දන්නේ රුසියාවේවත් තියෙනවද කියලා මේ සංසිද්ධිය දැන් මම කියනවනේ මේ රට මට හදන්න පුළුවන් කියලා මම නිර්භයවම කියනවනේ දැන් පැහැදිලිවම එතකොට ඒ වගේ කීම ඔබතුමාට ගන්න පුළුවන් ඔව් මම ගන්න ඒ ඒ ඒක කියන්නේ නිර්භයව ඒ කොහොමද ඒ හයිය ගොඩ නැගෙන්නේ මේ මේ සමස්ත විආර්පතියම මම ලියන්නේ තනියමනේ මගේ iPad එකේ ස්ටයිලස් පෙන් එකේ මම ලියන්න ගන්න එතකොට ඒක සලසුමක් සහ ක්‍රියාවට නම් පීවරක් තියෙනවද නැත්නම් කතාවකට විතරක් ඒක සීමා වෙනවද දැන් කතාවකට එහා ගිහිල්ලානේ තියෙන්නේ මම මේකට කියනවා අර මේ කොරෝනා වගුරේ පිපුණු දවල සියපත කියලා. ඒ කියන්නේ මම හිතන්නේ මේ කොරෝනා කාලයේ මේ තරම් ප්‍රයෝජනවත් යොදපු කවුරුත් ඉන්නවද කියලා. මේ තරම් මහා කොරෝනා කාලය තුළ සිද්ධ වෙච්ච මේ කාමරයක් ඇතුලේ මම තනියම ලියමින් කරපු මේ දේ මෙතනට ගෙනාවේ අහම්බෙන් නෙමේ.
ඒක සැලසුම් සහගතව කරේ. මේ හැම වෙන ඔබ මෙතනට එන බවත් මා දන්නවා. මේ කියන මාධ්‍ය මාව හම්බ වෙන විදියත් මම දන්නවා. අද අද දවසේ මේ ඔබ තුන් වෙනියා. අද තුන් වෙනියා. Right? තුනේ මේ හතර. එතකොට මා ඒ සිද්ධිය දැනගෙනම කරපු වැඩක්. කියන්නේ විද්ධිමත් සංවිධානාත්මකව මේ වැඩේ කරේ මම. ඒ කරද්ද හේතුව උනේ අපි පහුගිය කාලේ පුරාම විවිධ දේශපාලන ව්‍යාපෘති තුළ උත්සාහයක් ගත්තා මෙරට වෙනස් කරන්න. මේ නොගැලපීම මට නොගැලපෙන මේ රට මට ගැලපෙන දෙනක් බවට පෙරලා ගන්න. හරි? ඒ නොගැලපීම කොයි තරම් බිහිසුණුද කිව්වොත් මට ඔබ විශ්වාස කරන්නේ මම සමහර විට මගේ ළඟම කෙනෙක්ගේවත් මලගේකවත් මම ගිහිල්ලා නැහැ. මම මගුල් ගේක කවදාවත් යන්නේ නැහැ. මම පාටි වලට යන්නේ නැහැ. මගේ අතේ මුදු මාල වලලු මොනවත් නැහැ. මම එකම ඇඳුමක් අඳින්නේ මේ මේකයි එක කලිසමයි. Right? ඒ කියන්නේ මෞබිමක් නැති තමුන්ට ආඩම්බර වෙන්න පුළුවන් වටපිටාවක් නැති තමුන්ට කැමැති නැති තැනක ඉඳිද්දී ඉතින් මේකෙන් වියෝ වෙන එකනේ වෙන්නේ අපිට තියෙන්නේ මේකට මගුල් ගෙදර ගියත් අපිට සෙට් වෙන්න බෑ. පාටි එකට ගියත් අපිට සෙට් වෙන්න බෑ. මොකද ඒ ඒ කතා කරන දේවල් මට හරියන්නේ නෑ. ඒ කතා කරන දේවල් මට කතා කරන්න තියෙන්නේ වෙනම දෙයක්. මට කතා කරන්න තියෙන්නේ මගේ රට, මගේ මිනිස්සු මේක කොහොමද හදාගන්නේ. හැබැයි ඒක කතා ඒ ඒ ගැන දෙනුවට කවුරු හරි ලෑස්ති වෙනවනම් මම පැය ගණක් කතා කරනවා. හරි? ඒකට මම ලෑස්ති. දැන් එතකොට ඔබතුමා දැන් මේක නරඹන කාට හරි දෙන්න පුළුවන් මේ ඔබතුමා ගොතපු කතාවක්ද? ඔබ ආවත් මං කිය ඔක යයි කියලා කතා කරාම මේක මේ මාතෘකාව කතා කරන විට කොට කවදාවත් මේ මාතෘකාව මම නවතින් නවත්ත ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හැම වාක්‍යයකටම පස්සේ ඒකට කනෙක්ටඩ් ඊළඟ වාක්‍යය මට පෙළ ගැස්සෙනවා. හරි. දැන් ඇඟ ඇතුලේ කැකෑරෙන ජාතිකයේ හැඟීම. ඔව් ඒක ඒක ඇත්තටම මේ මගේ මෞබිම පිළිබඳවම ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඒක මං කියන්නේ ඒක යුනිවර්සල් මේ ෆිලොසොෆි එකක් හිතන විදිහක්. ඒක විශ්වීය චින්තනයක්. ඒක මේ වෙස්සන්තර චින්තනයක්. Right? ඒක මේ කියන්නේ මුළු ලෝකය පිළිබඳවම ඒ ආදරය ඒ කරුණාව මං කියනවානේ මේ මේ මෙහිමත නැහැ කියලා ජීවී කියලා දෙයක් මේ වඩත් පණ තියනවා කියලා එතකොට පාසල් අධ්‍යාපනයෙන් දරුවෙක්ට උගන්වන්නේ භෞතික දේවල් අජීවී කියන එක මුසාවක් කියලා අදපුතුමා කියන්නේ. මුසාවක්කට වඩා සාපරාධී ක්‍රියාවක්. මේ අතිශය සාපරාධී ක්‍රියාවක් ඒක. ඒක විසින් තමයි මහපොළොවට ආදරේ නැති වුණේ. මොකද ඒකට රිදෙන්නේ නැහැනේ. ගස්කොළ වලට ආදරේ නැති වුණේ ඇයි? ඒකට රිදෙන්නේ නැහැ. Right? පරිසරය ගැන ප්‍රේමයක් ඇති නෙවෙන්නේ ඇයි? ඒකට වේදනාවක් නැහැ. ඒකත් එක්ක සංවාදයක් නැහැ. Right? ඒ ඒ මූලික චින්තනයම අයින් ඉන්නේ. අපිට ඔය ඔය කතාව එද්දී මේක වෙනම කතා කරන්න ඕනේ. මම මේ දවස්වල මේ පෙර පාසල් වල ළමයින්ට උගන්වන පොතක් ආණ්ඩුවෙන් දීලා තියෙන පොත පරිශීලනය කරලා බලනවා. එක පාඩමක් තියෙනවා මාළුකාරය කියලා. මේ අතදරුවන්ට උගන්වන. ඒකේ මාළු කපලා පෙති දාලා ලුණු දාලා අදන හැටි මාළු මාම කියනවා. ඔබ හීනෙන්වත් විශ්වාස කරනවද නොදරුවෙකුට ඒක කියන්න ඕනේ කියලා. එහෙම දෙයක් උගන්වන්න පුළුවන්ද? Right? අපි අර පොඩි එකා මාළු ටැංකියක මාළියෙක් ඇති කරලා පූසෙක් ඇති කරලා බලු කුක්ෙක් ඇති කරගෙන එකාට අපි පාඩමක් විදියට මේක උගන්වනකොට මාළු කන්නවා ඒක හරි ඒක වෙන දෙයක්. නමුත් ඒක පාඩමක් විදියට කිරි දරුවෙකුට කියලා දෙන්නට පස්සේ ඒ හරහා ඇති වෙන්න බෑනේ මේක. ඒතර මම ඒක වෙන කතාවක්. නමුත් මම කියන්නේ මේ ව්‍යාපෘතිය හදද්දී දුන්නා අපේ කට්ටියට මගෙත් එක්ක ඔක්කොම තරුණ කණ්ඩායමක් මම එකතු කරේ ෆන්ඩමෙන්ටල් පර්පස් එකක්. අපි හැමෝටම තියෙන්න ඕනේ මූලික
පදනමක් හිතන විදිහක් ෆන්ඩමෙන්ටල් එක හරි මොකද්ද අපි කරන කිසිම දෙයකින් මිහිමත ජීවිතයට කිසිම හානියක් වෙන්න බෑ අපි කරන හැම දෙයකින්ම මිහිමත ජීවිතේ දීර්ඝ කාලීන යහපැවැත්ම ස්ථාවර කරන්න ඕනේ මම මගේ දුව යසෝදාත් පහුගිය කාලේ මේක ප්‍රශ්නයක් විදිහට ඇහුවේ යසෝදා මම දුව තාත්‍ය ඔයා ඔය හාරන වල ඔය ඔය වලක් කාරලා ඔයා බඩුවක් හදනවා ඒ හදන බඩුව ලෝකේ තියෙන ටයිනියස්ට්ම පාටිකල් එකකට කුඩු කරත් කුඩාම අංශුවකට මේවා කරත් ඕක මහ පොළොට එකතු වෙන්නේ නෑ ආයි එබැවින් දැන් මේ වලක් කාරණා ඒතර මේ වල හරන්න ඔයා මොකද්ද කරන්න කියලා හැබැයි මේ වල පුරෝණ එක තමයි කරන්නේ එයා අහපු ප්‍රශ්නේ කුණු ගොඩක් ගෙනියලා හාරපු වලක් පුරෝණා කියන එක නෙමෙයි මේ මං කරන්නේ ඒ වල පුරෝණ එක තමයි මේ ජාතිය මේ රට තාමත් නිවැරදි චින්තනයකට ගෙනියන එක මේ මේ මහ පොළව මේ සතාසී උපා ගහකොළ මේ වලට ආදරය කරමින් කොහොමද මේ ගනුදෙනුව කරන්න කියන එක මහ පොළව හරලා මැටි ගැත්තට මුකුත් වෙන්නේ නැහැ මොකද ඔය ඩිකම්පොසිෂන් කියන එක ඒ කියන්නේ පාෂාණ දිරාපත් වීම කියන එක පාෂාණ දිරාපත් වීම ඇතුළේ තමයි මැටි විවිධ හැදෙන්නේ එතකොට ඒක අඛණ්ඩ ක්‍රියාවලිය මේ විශ්වය මිහිතලය ඇති වුණ දින සිටම තමයි ආරම්භ වෙන්නේ ආසන දිරාපත් වීම. ඒකින්ද මේ මහ පොළවේ ඒක අකාණ්ඩ ක්‍රියාවලිය. ඒක නැති වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහාමන යුක්ති සහගත මැදිහත් වීම මේ පරිසර පද්ධතියට මේ රටට අපි කරනවද කියන එක. එතන දැන් අපි අපේ වැඩ පොළවල් ඔක්කොම අතෑරලා ඒවා පාළුවට යමින් දැන් අපි රට හදන්න මැදිහත් වෙනවා රටේ මිනිසුන්ට දරුවන්ට මැටි කර්මාන්තය උගන්වන්න මැදිහත් වෙනවා ඌ විශ්වාස කරන්න මගේනේ මේ කර්මාන්තය මේකේ මේකේ අධිකාරී වලේ දිනෙත් මටනේ මේකට සමානව කිසිම නිෂ්පාදනයක් මේ රටේ නැහැ මට මේ දක්වා කිසිම තරඟයක් නැහැ මිල නියම කරන්නෙත් මම ඩිසයින් එක නියම කරන්නෙත් මම සමහරට කස්ටමර් මගේ ගැනුම් කරුවා ඉල්ලගෙන ඉන දේ නෙමෙයි මිනිස්සුන්ට මම දෙන්නේ මට ඕන දේ හරිද හැබැයි දැන් මම මේ හදන්නේ කාවද මේ ව්‍යාපෘති හරහා ඒ අධිකාරී බලය මට තිබිච්ච ඒ මොනොපොලිය එක මම නැති කරගන්න එකනේ මේ දැන් හදන්නේ තව කාට හරි උගන්නලා මේක මිනිස්සු තමුන්ගේ දේවල් හංගගෙන ඒවා රැකගෙන කිසි කෙනෙකුට දෙන්නේ නැතුව පේටන්ට් අරගෙන එහෙම තියාගන්න එක මම විසින් මම හදනවා මට විරුද්ධ ව්‍යාපාරය සරලව මහන්නම්කෝ ඒ අධිකාරී බලය ඔබතුමා නැති කරගන්නේ දේශපාලනයටමද මන් දේශ මේ කරන්නේ දේශපාලනේ තමයි මම පක්ෂ දේශපාලනයට එන්නද හදන්න ඔබතුමා මේ කරන්නේ දේශපාලනේ තමයි. එහෙනම් අපේක්ෂාවක් නැහැ කවදාකවත් මම පක්ෂ දේශපාලනේ නෙවෙයි. මම යන දිශාව මම කරන දේ ජනතාව විසින් තීරණය කරાવી. right? හැබැයි දේශපාලනයට මට එන්න ඕනේ කියලා හිතුණොත් ඒකත් මම නොකර ඉන්නේ. හැබැයි මම ඉදිරිපත් කරන සංකල්පයක් දේශපාලනයේ හැම විසින්ම අපේ ජනතාව පිළ බෙදනවා ඩිවිෂන්ස් හදනවා මට මේ මේ මේසා විශාල පිරිසක් එකතු වුණේ මට ආදරය කරන්නේ මේ දේශපාලන බෙදීමකින් නැතුව සියලු ජනතාවට පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් ඉදිරිපත් කරපු හින්දා හරි හැබැයි මේ දේශපාලනේ තමයි මේ දේශපාලනේ තමයි මොකද්ද මම හදපු දේශපාලන ක්‍රමවේදය
දේශපාලනය කරා බලාපොරොත්තු වෙන්නේ සමහරුන්ට තියෙන පුද්ගලික අපේක්ෂා ඉතමත් පැහැදිලි නෙමෙයි අපිට අපිට ඕනේ මේක පාවිච්චි කරලා රට හදන්න මේ රට අපි හිතපු ලස්සන රට බවට පෙරලා ගන්න right දොඩ මේ වෘත්තීය විසින් අපිට ආර්ථික හයියක් වෙනක් දුන්නා මිටට දස්ස ගුණයක ආර්ථික හයියක් ගන්න මට ඉඩ තිබුණා හැබැයි මම ඒකට මැදිහත් වුණේ මගේ වැඩි කාලයක් ගම්මානවල ජනතාවත් එක්ක ඒක ව්‍යාපෘති වලේ දෙමින් තමයි ඒක මගේ ආනන්දේ ඒක තමයි මගේ සතුට මම අද උදෙත් මේ එන්නේ උඩවල වෙහින්ද ඉන්න මේ මගේ ව්‍යාපෘතියක් තියෙනවා ගම්වල මිනිසුන්ට රස්සාදේව ඔබතුමා අද හදාගත්තු මේ මහකුඹලා කියන බ්‍රෑන්ඩ් එක මේ ලංකාවට මොකක්ද කරන්නේ මගේ කාලයේදී මම ලංකාව ස්ථානගත කරනවා මගේ ඉමේජ් එකේ තියෙන තැනට ඒ කියන්නේ බලේ හම්බ වෙයිද එහෙම කරගෙන යන්න මොකද ගෝඨාභය මහත්තයා හොඳ වුණාට පල්ලෙහා ඉන්නවනේ යම් යම් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවන් නම් නෑ මේකට ගෝඨාභය මහත්තයා හරි මහින්ද මහත්තයා හරි ඒ ඒ ඒ කාරණා අපි පැත්තකට තියමුකෝ right then දැන් මම මේ කරන්න හදන දේ අපි ඔතනට එමුකෝ දැන් ඔයාගේ උත්තරේට මෙටි වැඩේ ඔහොම තියලා පොඩක් ඇයි මම මේ ආණ්ඩුවත් එක්ක මේ වැඩේ කරන්න ඕනි කියලා හිතන්නේ පැහැදිලිව. ඒ පහුගිය කාල වකවානුව පුරාම 71 88 89 ද්‍රවිඩ ඊලම් අරගලය ඔය ඔක්කොම කලින් 56 අර්ථාලය මේ ඔක්කොම මේ විවිධ දේශපාලන මත දරපු මිනිස්සු මේ පවතින දේශපාලන ක්‍රමයේ වෙනස් කරන්න ඒ අය විශ්වාස කරපු ඔවුන් විසින් විශ්වාස කරපු දේශපාලන මතවාදයක් තුල ගත්ත උත්සාහයන් විජේවීරට තිබුණේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනි කියලා 71 88 89 කටෙත් මේ දේශපාලනය වෙනස් කරන්න කියලා ඒ අය දරන මතවාදයට උඩ අපි ඒක දරනවද නැද්ද කියන එක වෙනස් දෙයක් හැබැයි ඒ අය දරන මතවාදය තුල මිනිසුන්ට තමුන් කැමති මතවාදයක් දැරීමේ අයිතිය තියෙනවා right එහි ඒවා විසින් ඉදිරිපත් කරනු ලබන යහපත් අයහපත් ප්‍රතිඵල ඒ සමාජයේ ඔවුන් විඳින් අත් විඳිනවා LTT අරගලය ගත්තත් මේ ඒ සියල්ලම සිද්ධ වෙන්නේ පවත්නා දේශපාලනයේ විසින් ගන්නා තීන්දුව තීරණ වලට ඒවට අකමැති අපේම මිනිසුන් විසින් ගන්න දේශපාලන ක්‍රියාමාර්ග ඒ සියල්ලම මේ දක්වා අපිට එකතු කරලා තිනවා අතිශය ඛේදජනක අත්දැකීමක් එකක් තමයි නැවත එහෙම දේවල් ඇති වෙන්න ඕනේ නෑ මේ රටේ මොකද හැම දරුවෙකුටම තමුන්ගේ අම්මා තාත්තා ඕනේ හැම දරුවෙක්ම බලන් ඉන්නවා තාත්තා වැඩට ගියාම ගෙදර එනකම් හිරේට ගිය කාගේ දුවට හිරේට ගිය කා තාත්තා right එතකොට හිරේ යන්න හේතුව නැති කරන්න ඕනේ අර දුවාට තාත්තාව දෙන්න හරිද අපි ඕක අපි අපේ කෝණයෙන් බලන්නේ හා මූව ගහන්න ඕනේ මූ මරන්න ඕනේ මූ එල්ලුම් ගස් යවන්න ඕනේ කියලා කියන්නේ අපේ කෝණයෙන්නේ හැබැයි ඔය ප්‍රශ්නේ ඒ දරුවට කොහොමද බලපාන්නේ තාත්තා ගෙදර ඉනකම් බලන්නේ නේ දුවාට පොඩිය කාට බලපාන්නේ කොහොමද ඉන්නගේ ගෑණිට කොහොමද බලපාන්නේ right ඒ දුන්නේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න තියෙන්නේ මේ 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 හිරේට යන මේ වැරදි කරන තත්වයට මේ මිනිස්සයාපත් නොවෙන්න ඕන වගකීම දරන එකනේ ඒ සඳහා මැදිහත් වීම කරන එකනේ හරි එතකොට මේ මුළු කාලය තුරාම දහස් ගාණන් තරුණියෝ මැරුණා රජයේ ආණ්ඩුවේ පොලිසියේ හමුදාවේ සාමාන්‍ය ජනතාව අතර දහස් ගණන් මිනිස්සු මළානේ එතකොට අපිට වගකීමක් තියෙනවා නැවත මේවා ඇති වෙන්න ඉඩ නොදෙන්න. ඒ මොකද එහෙම කියන්නේ එහෙම දේවල් ඇති වෙන්න හේතු භූත වෙච්ච කරුණු මේ ප්‍රශ්නය තාමත් මේ බිමේ තියෙනවා. ඒ ප්‍රශ්නේ අහෝසි වුන්නේ නැහැ. නැයි ඒ ප්‍රශ්නේ කොයි මොහොතේ හරි එන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් අපි කල්පනා කරන්න ඕනේ මම කල්පනා කරේ මොකද්ද? කවමදාකවත් කිසිම දරුවෙකුගේ ස්වාභාවික හේතු මත නෙමෙයි දෙත්තා අම්මා තාත්තා හොසි වෙන්න අහිමි වෙන්න ඕනේ නැහැ සහෝදරයාට සහෝදරිය අහිමි වෙන්න ඕනේ නැහැ right එහෙනම් මොකද්ද කරන්න ඕනේ මං කල්පනා කරා මොකද්ද
එහෙම එකක් නොවෙන්න කරන්න ඕනේ. මම නිර්මාණය කරා ප්‍රොබ්ලම් සෝල්විං මෙතඩොලොජි එකක්. ඒ කියන්නේ මං හිතුවා අපිට ඕන වෙනවා ප්‍රශ්න විසඳීමේ සූත්‍රයක් හදාගන්න. මොකද අපි ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරන හැම සූත්‍රයක්ම පිළිතුරක්ම තව ප්‍රශ්න දසදහසක් නිර්මාණය කරා මේ සමාජය ඇතුලේ. හරි ලෝකේ පුරාත් එහෙම තියෙනවා. එක ප්‍රශ්නයකට දෙන උත්තර පිළිතුරු විසින් දස ලක්ෂ ගාණක් පරපුරවල් ගණනක්වත් විඳින ප්‍රශ්න නිර්මාණය වෙනවා. දැන් මේ ප්‍රොබ්ලම් සෝල්වින් මෙතඩොලොජි එකක් ඕනේ කිව්වේ ඒකයි. ඒ කියන්නේ ප්‍රශ්නයකට විසඳුමක් දෙනවා නැවත ප්‍රශ්න පැන නොනගින්න. එතකොට මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම තමයි මම ඉදිරිපත් කරේ ජනතාව විසින්පත් කරන කුමන හෝ ආණ්ඩුවක් මේ ලෝකයේ තියෙන වඩාත්ම යහපත් අහපත් ආණ්ඩුව ලෙස ගණන් ගන්න ඕනේ. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදීව පත් කළා තියෙනවා. විරුද්ධ පක්ෂවල කීපෙක පිළි අරගෙන නැහැ. රයිට්. එතකොට දැන් ඒපත් වෙන ආණ්ඩුවට ඒපත් වෙන ආණ්ඩුවට රට හදන්න බැරි මෙතෙක් පත් වෙච්ච ආණ්ඩුවලට බැරි වෙලා තියෙනවා. මේපත් කරනවා මේ පරාජය කරනවා. පවතින ආණ්ඩුවට අපේ දැනුම අපේ හැකියාවල් විශේෂයෙන්ම දැනුම ආණ්ඩුවට සල්ලි තියෙනවානේ. ආණ්ඩුවට නැති දැනුම ඒ දැනුම ආණ්ඩුවේ නැහැ. තාමත් පැහැදිලි එක මම දන්නවා. ඒ දැනුම නැති නිසා තමයි රටවල් කරන්න බැරි. ඒවා මේ ජනාධිපතිලා අගමැතිලාගේම වැරදි නෙමෙයි. ඔවුන් විසින් ක්‍රියාත්මක කරන්න හදන ක්‍රමවේදයේ ක්‍රියාවට නගන්න ඕන නිලධාරියන් නැහැ. ඔහුගේ වටේ උපදේශකයෝ නැහැ. ඇඩ්වයිසර්ස්ලා නැහැ. ඒකටත් බෑ. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මුණ දීලා ප්‍රශ්නෙත් ඕක තමයි. ඔහුගේ හිතේ ඇතුලේ තියෙන එක අපිට කියවන්න බෑනේ. හැබැයි අපිට මතුපිටින් දැනෙනවා එතුමන මොන හරි දෙයක් කරන්න ඕනි කියලා. ඒ හින්දද ඔබතුමා පහුගිය කාලේ තුමා මුණ ගැහෙන්න යන්නේ? ඔව් ඒ මුණ ගැහිමට යාම සිද්ධ වෙන්නේ දැන් මගේ මේ මුළු සැලැස්මම හදන්නේ එතුමාගේ ඉස්සරහා මූණට මූණ සංවාදයක් හදන්නනේ. මේ මුළු පළවෙනි ස්ටයිලස් පෙන් එකෙන් iPad එකේ පෑන තියන්නෙම ජනාධිපතිවරයා කවුරු හෝ ඇත් එකමට මූණට මූණ සාකච්ඡාවක් ගන්න ඕනේ. හරි එතන තමයි මම මේ ප්‍රශ්නේ විසඳන්නේ. රයිට්. එතකොට පැහැදිලි දැන් එතුමා අඳින පළඳින විදිය එතුමා දේශපාලඥයෙක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලඥයෙක්. ඔහු දක්ෂ කතිකයෙක් නෙමෙයි. ඔහුට මේගොල්ලෝ දිනා ගන්න ඕන කරන අර බොරු මැදිහත් වීම කරන්න හැකියාවක් නෑ එයාට. ඒ නිසා සමහරවිට එහෙම මැදිහත් වීමක් එයා කරනකොට ඒක පොඩි හාස්‍යජනක මේ වෙහෙකුත් එනවා. රයිට්. ඒ කියන්නේ තමුන්ගේ හුරු නැති මැදිහත් වීමක් කරනකොට. රයිට්. එතකොට දැන් අපි සමාජයේ වෙන කවවත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂව තමයි පත් කරේ. ජනතාවට ඕන වුණා. සමහරවිට මට හිතෙනවා ගෝඨාගෙන් බලාපොරොත්තු වෙච්ච පෙනුමත් දැන් ගෝඨාගේ නැද්ද කියලා. ඒ කියන්නේ මිනිස්සු ඉල්ලා හිටියේ හිට්ලර් කෙනෙක්. මිනිස්සු ඉල්ලා හිටියේ දැඩි පාලකෙක්. ගෝඨාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව. හැබැයි ඔහු වෙනස් මිනිහෙක්. ඔහුට බැඳීම් හරි අඩුයි. මොකද ඔහු දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තොත් එයාගේ වටේ ඉන්නවා විශාල පිරිසක්. දේශපාලනය කරපු පිරිසක් ඉන්නවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ වටේ දේශපාලනය කරපු පිරිසක් නැහැ. දේශපාලන බලය දේශපාලන ක්‍රියාවලිය මෙහෙවෙන්නේ මහින්ද රාජපක්ෂ අතින්. නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වටේටි ඔය ව්‍යාත්මගෝ ඒ කියන විද්වත් එහෙම කියාපු කට්ටියත් තමයි පහළ දේශපාලනයත් එක්ක තිබුණේ. ඒකින්ද මම හිතන්නේ මහින්ද රාජපක්ෂට වඩා තීන්දු තීරණ ගැනීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂට තියෙන්න ඕනේ. ළඟ බැඳීම් අඩුවේනේ. ඕනනම් අයින් කරලා දැම්ම ඕනනම් ගත්තා වැඩේ හරිනම් වැඩේ ගියා. ඔහු වැඩ කරන්නත් ඕනේ මේ විදිහට තමයි. දැන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලඥයෙක් නෙවෙයි. ඔහු හමුදා නිලධාරියෙක්. හැබැයි ඔහු දැනගන්න ඕනේ සුළු අයෝලින් ගහන්න ඕනේ කොයි වෙලාවද බර අයෝලින් ගහන්න ඕනේ කොයි වෙලාවද කියලා හමුදා නිලධාරියෙක් විදිහට දැනගන්න ඕනේ. දේශපාලනයේත් එහෙම තියෙනවා. සුළු අයෝලින් ගහන්න වෙලාවල් තියෙනවා, බර අයෝලින් ගහන්න වෙලාවල් තියෙනවා, පස්සට යන වෙලාවල් තියෙනවා. හමුදා සමාජයක් මෙහෙවදිත් එහෙම තමයි. සමාජයක් මෙහෙවදිත් එහෙම තමයි. ඔහුට බලයක් දීලා තියෙනවා. ඔහු මේ රට දිශාවකට ගෙනියන්න ඕනේ ඔහුගේ කාලයේදී. එතකොට ජනතාව තීරණය කරයි කියයි ඔගොටා මහත්තයා තව ටික කාලයක් ඉන්න කියලා. ඔහොම මේ පික්චර් එකට අරන් යන්නේ දැන් ඔබතුමා ප්‍රවීණෙක් මෙටි කර්මාන්තේ. ඒක අපේ ලංකාව
සරලව කතා කරොත් මැටි වැඩ කරලා මැටි කර්මාන්තයෙන් ඉස්සරහට ගෙනියන්න සලසුමක්ද තියෙන්නේ නැත්නම් ඊට සමගාමී වෙනත් කර්මාන්තයක් මම වැඩ කරන නැටි මැටි කර්මාන්තයන තියෙන්නත් බැරි වෙයි නොකරෙන්නත් පුළුවන් මම විශ්වාස කරන ඔයා දැන් අතන අර කැලේ අන්තිමට ඉවර කරන්න ඒ කියන්නේ මේ වකවානුවේ මා දැකපු දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මනසේ තියෙන තැනට මේරට ගෙනියන්න ඕන කරන බිමේ සහයෝගය ගෝඨාභය මහත්තයාට ගන්න අමාරුයි කියලා මට තේරෙනවා. හරි. ඒ නිසා ඔහු යම් තැනක හිර වෙලා තියෙනවා කියලාත් මට තේරෙනවා. ඔය හිරවීම මේ හැමෝම එක එක වගන වල හිරුණා. ඒක තමයි මම මේ PWB සංවිධානය අපි තීරණය කරේ අන්නේ හිර වෙච්ච තැන දිගහැරලා දෙන්න කරන මැදිහත් වීමක් විදියට. හරි. එතකොට ඒක හරි. ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක්ක එහෙම හදාගත් එකමුතුවක් මගේ නෑ. මම එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මට එන්න කියලා තිබුණේ මැටි කර්මාන්තය පිළිබඳව යම් කිසි තොරතුරු ටිකක් ගන්න. හැබැයි මගේ කතාවේදී මම එතුමාට කිව්වේ මැටි කර්මාන්තය පිළිබඳව මට කතා කරන්න දෙයක් නැහැ ජනාධිපතිතුමා. ඒක ගොඩනගන හැටි මම දන්නවා. මම ප්‍රසන්න රණවීර ඇමතුමත් එක්කත් මේ ගැන කතා කරා. ඒක මට එයත් එක්ක බේර ගන්න පුළුවන්. හැබැයි මං ඔබතුමාට කියන්නේ මයගාව තියෙනවා දැනුමක්. ඒ දැනුම මේ ජනතාව වෙනුවෙන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් පාවිච්චි කරන්න වැඩපිළිවෙලක් හදන්න. මගේ වැඩපිළිවෙල තමයි එක්කෝ මං කරනවා එක්කෝ ආණ්ඩුව කරනවා. මේ පටන් ගත්ත හැම වැඩක්ම මහා ජන සහභාගීත්වයෙන් මට ඉටු කරන්න පුළුවන්. මේ ජනතාව මගේ වට එකතු වෙනවනේ. ආදරය කරනවනේ. හැබැයි වඩාත් හොඳ දේ මොකද්ද වෙන්න ඕන? මම රජ වෙන එක හරි මට මොන හරි කරන එක නෙමෙයි ගෝඨාභය මහත්තයා පිළිගත් ආණ්ඩුවක් තියෙනවනේ ඒ ආණ්ඩුවට දෙන්න පුළුවන් සහාය අවංකවම දේශපාලන නායකයෙක් වෙලා ආරවමයක් කරන මම කැමතිත් නෑ මම ඔය ලිය කිවිලි වලට රාජකාරී වැඩ වලට එහෙම නිල වැඩ වලට මම අවංකවම කැමති නෑ මම ඩයරියක්වත් පාවිච්චි කරන මිනිහෙක් නෙමෙයි මම ඩයරියක්වත් පාවිච්චි කරන මිනිස්සෙක් නෙමෙයි මම ඔය නිල වෙලාවට ගිහිල්ලා වගකීම් අරගෙන එහෙම කරන්න මම කැමති නෑ මට නිදහස් වගකීමක් දරන්න මම හිතන්නේ ඒගොල්ලෝ එතුමන්ලා රට පාලනය කරගෙන යන්න ඕනේ එතුමන්ලා දේශපාලනය කරන්න ඕනේ ඒක හොඳයි එහෙම මොකද රාජ්‍යත්වයට පත් වීම කියන එකට මගේ එහෙම ලොකු මේවක නැහැ මට ඕනේ මේ බලය ඕනේ බිම වැඩ කරන්න බලය නැතුව බිම වෙනස් කරන්න මේ ආණ්ඩුවෙන් එකපතුමාට අවස්ථාවක් ලැබෙයි කියලා හිතනද ඔබතුමාට මම ඒක ගන්න වැඩ කරනවා ඒක එහෙම දු හම්බු නැත්නම් මම ජනතාවට කියනවා. ඔව් දැන් ගෝඨාභය මහත්තයා කියනවානේ පිට රටෙන් ලංකාවට ගෙන බාණ්ඩ ගණනාවක් එතුමා නැවතුවානේ. ඉදලා කොස්සේ ඉඳලා නැවතුවා. එන වාහන පාව මෑතක නැවතුවා. එතෙන්දී ලංකාවේ දේශීයදේ ඉස්සරහට ගේන්න. ඉතින් අමාත්‍යංශත් එක්ක මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඔබතුමා මොන හරි නව්‍යකරණයක් එකතු කරලා තියෙනවද? එහෙම නැවතීම පිළිබඳවත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම නැවතුවේ? පිට රටෙන් එන බඩු ඇයි එහෙම නැවතුවේ? ගේන්න ඩොලර් නැත්නම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි එහෙම එකක් එකපාරට නවත්වුවහම මේ පොළවේ බරපතල ප්‍රශ්න ගොඩක් හැදෙනවා. මොකද ඒකෙන් ජීවත් වෙච්ච මිනිසු කණ්ඩායම් තියෙනවා. ඒවා බිස්නස් විදියට තිබුණා. සමහර අයට ඒවෙන් තමයි හෝටල් පවත්වගෙන ගියේ. යම් යම් දේවල් කරගෙන ගියේ. එකපාරට වග විවාහයෙන් තොරව හෙට ඉඳලා මේවා නවත්වනවා කිව්වහම මේ සමාජය ඇතුලේ පට දෙදරීමකට යනවා මේකේ. ව්‍යාපාර අවුල් වෙලා වැඩ අවුල් වෙලා අන්න එතන තමයි ඒකේ වැරද්ද. ඒ කියන්නේ මොනවා හරි නවත්තනවා නම් ඒකට අදාළ මහසැලැස්ම නිර්මාණය කළා ඒ දින වකවානු රයිට් අපි මෙහින් මේක නවත්තනවා. එතකොට ඒ ඌමනාව සපුරන්නේ මොකෙන්ද? නිකන් මුකුත් පවතින්නේ නැහනේ. කොකා කෝලා එකට අපි හරි මොකෙකට හරි කොච්චර ඔය කියන ඒවට පිටරට දේවල් වලට මොනවට හරි අපි විරුද්ධයි කිව්වට ඒවා මිනිස්සු පාවිච්චි කරන්න හේතුවක් තියෙනවනේ. නිකන් මිනිස්සු මුකුත් බොන්නේ කරන්නේ නැහනේ. ඒ ඌමනාවක් ඒකේ තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. එතකොට ඒ හේතුව වෙනත් ආකාරයකින් පිරවන්නේ නැතුව ඒවා අහෝසි කරනවට වැඩි. කොටින්ම කියනවා නම් පිටරටින් බඩු ගේන එක නවත්තනවට ඒකේ පාලනයක් තියෙන්න ඕනේ. මගේ එච්චර සතුටක් නැහැ. කියන අපේ රට ගෝලීයකරණයත් එක්ක ඉස්සරහට දුවන්නේ නැති වෙයි කියලාද ඔබතුමාගේ මේ අදහස? නෑ ඒක අපිට දෙන අභියෝග නැති කරනවානේ. නේ ඊට පස්සේ වෙන්නේ
ඔයාට සල්ලි තියෙනවනම් ඔයාට හැකියාවක් තියෙනවනම් ඔයා ඔයාට ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් අඳින්න පළඳින්න ආසාව තියෙන්න පුළුවන්. බ්‍රෑන්ඩ්ස් කියන්නේ මේ නිකම්ම නෙමෙයිනේ ඒවට ඒවයි ක්වොලිටිස් තියෙනවා ඒව එක තත්වයක් බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. එතකොට ඒ ඒ ඒ ඒ බ්‍රෑන්ඩ් එකට ඔයාට අෆෝඩ් කරන්න පුළුවන් නම් ඒ බ්‍රෑන්ඩ් එකට ඔයාට සල්ලි වියදම් කරන්න පුළුවන් නම් ඔයාට ඒකට ගැනීමේ අයිතිය තියෙන්න ඕනේ. ඒව ඔක්කොම නවත්තල ඉවර වෙලා මෙන්න මේක උඹ ඇඳපන් කියලා කියනකොට මං කැමතිනේ. වෙනුවෙන් දැන් නවත්තලන තියෙන කොහොමද මේ ආණ්ඩුව? ඔබතුමාලා මොකද්ද දේශීය දේ පිළිබඳ ඔබතුමාගේ තියෙන දැනුමත් එක්ක අලුත් මොනෝහර නිෂ්පාදනයන් මේ කරලියට එවන්න? මට ඔය මුකුත් නවත්තන්න නැතුව ඕක පරාජය කරන්න පුළුවන්. මම කියන්නේ කිසිවක් නවත්තන්න නැතුව පුළුවන් මේ අභියෝගය ගන්න. ඔව් ඒක බලන්න මිනිස්සු බඩු ගන්නෙ මොකටද? මිනිස්සු බාණ්ඩ පරිහරණය කරන්නේ අපි කාන්තාවක් ගමුකෝ. කාන්තාවක් සාරියක් අඳින්නේ ජාතියට තියෙන ඇල්මටද? මේ ජාති කාලයටද? ඒ ගැරිට ලස්සන වෙන්න එපා සාරිය. ඒ ගැරිට ලස්සන වෙන්න ඕනේ. ඒගෙනේ ඒක ලස්සන නම් අතේ තියෙන ගානට වඩා රුපියල් 100ක් 200ක් වියදම් කළා හරි ඒ ගෑණියක අඳිනවා. එහෙම නැතුව සාරියක් ගන්නකොට දේශප්‍රේමීස්මතු වෙන්නේ නැහැ කාගේවත්. එතකොට ඉන්දියාවෙන් එන සාරිය මෙතන තියලම ඊට වඩා හොඳ සාරියක් දෙන්න අපි ඉන්දියාවට පුළුවන් නම් අපිට බැරි වුණේ ඇයි? රුපියල් 5000ක් වෙනස් වුණා කියමුකෝ. 50ක් වෙනස් වුණා කියමුකෝ. ඒත් ඒක ලස්සන නම් ගන්නවනේ. පිටරටි එකට වඩා එතන අපි චීනෙන් එන කොස්ස ඉදලා ඉස්සරහා තියලා තමයි ඒක පරාජය කරන්න ඕනේ. ඒක තිබ්බට මිනිස්සු ඒක ගන්නෙ නැහැ. ඔය ඩ්‍රිප්ලෙජ් කියලා ප්ලැට්ෆෝම් එකක් මං හදලා තියෙන්නේ. ඩ්‍රිප්ලෙජ් කියන්නේ මොකද්ද? ඩ්‍රිප්ලෙජ් කියලා ඔය මාකටිං ප්ලැට්ෆෝම් එකක් මං හදලා තියෙනවානේ. ඒ කියන්නේ අපේ දේශීය නිෂ්පාදකයාගේ බාණ්ඩ ලෝකයට ගෙනියන්න හදපු ප්ලැට්ෆෝම් එක ඒක අලෙවි කරන්න. එතන ඩ්‍රිප්ලෙජ් කියන්නේ මොකද්ද? ඩ්‍රිප්ලෙජ් කියන එකේ සිංහල වචනේ තමයි කටාරම. ඔය ඉස්සර ගල්ලෙන්නවල කැපුවා කටාරම් කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ තපස්සරු හිටියේ ගල්ලෙන්නවල. ගල උඩට අනෝරා වැස්ස ගල උඩට වැස්ස වැටුනහම ඔහොම ගල දිගේ ගලාගෙන ලෙන ඇතුළට වතුර ආවා. ඒක හින්දා මේ ලෙජ් එක ගැට්ටක් කෙටුවා ගල වටේට වතුර ටික එතනින් පල්ලෙහාට ගලන්නේ එතනින් ටක් ගාලා බීමට හැරෙනවා. බිමට ඩොග් ගාල වැටෙනවා මෙහෙම ඇතුළට ගලන්නේ. අපි මැටි කර්මාන්තයේදී තේ පෝච්චි හදනකොට තේ පෝච්චි ස්පවුට් එකට අර කටට දානවා ඩ්‍රිප්ලෙජ් කියලා එකක්. ඒ ඩ්‍රිප්ලෙජ් එකෙන් කරන්නේ තේ පෝච්චිය මෙහෙම හලලා මෙහෙම කෙලින් කරනකොට අර කට දිගේ මෙහෙම මේසෙට පෙරෙනවා නැත්තම්. මේක දිගේ මේසෙට පෙරෙනවා. ඒතර ඩ්‍රිප්ලෙජ් එක දැම්මම පස්සේ මෙහෙම කෙලින් කරනකොටම අතනින් හරියටම බිඳුව කට් ඔෆ් වෙලා ඉතුරු වතුර ටික ඇතුළට යනවා. ඉතින් ඩ්‍රිප්ලෙජ් කන්සෙප්ට් එකේ කියන්නේ ඩ්‍රිප්ලෙජ් කන්සෙප්ට් එකේ කියන්නේ රට ඇතුළට වතුර රට ඇතුළට ලෝකේ තියෙන බඩු මොනව ආවත් ගේ ඇතුළට යන්නේ. ඔළුව වටේට කටාරමක් කොටනවා අපි මිනිස්සුන්ගේ. ඔළුව වටේට ලෙජ් එකක් ගහනවා. ආබරගෙන් බඩු එයි. හැබැයි ඒව කඩවල වේලෙයි. විකුණන්න බැරි බඩුවක් කවුරුත් ආනයනය කරන්නේ. එතනට තරඟයක් දී මදුපතුමාගේ සුස්ස. ඕ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම බය නැතුව කියනවා කරන්න බුණා. ඔය කොස්ස ඉස්සරහා තියලා වටන්න බුණා. ඔය වගේ දාගුණයක් වටින කොස්සක් ඔය ඔයිටත් වඩා අඩු මිලට දීලා ඕන. එතනට සලසුමක් ඔබතුමා හදලා තියෙන්නේ. ඕ. ඔය දැන් මම අර ඊයේ පෙරේදා ඉඳලා පෙන්නුවේ. නේ? ලංකාවේ කවුද ඉඳලා ගැන කතා කරේ කියන්නේ? නේ? කතා කරන්නේ නැහැ නේ කවුරු? මේ මොකද දන්නවද? 2.0 මගරලා 4.0 කතා කරන්නේ. 2.0 කියන්නේ කාර්මික විප්ලවයේ දෙක කාර්මික විප්ලවයේ එක සම්පූර්ණ නොකර කාර්මික විප්ලවයේ විසින් ඉදිරිපත් කරපු ඵල ප්‍රයෝජන වෙනස්කම් පළවෙනි එකෙන්වත් මේ භූමිය තුළ ක්‍රියාවට නගවන්නේ නැතුව අපි හතරවෙනි 4.0 හතරවෙනි කාර්මික විප්ලවය මේකට ගේන්න හදනවා. එකවත් සිද්ධ වෙලා නැතුව එකේ සිද්ධ වෙච්ච දේවල්වත් මේ විමේ සිද්ධ වුණේ. රයිට්? එක සම්පූර්ණ කරලා දෙක කරලා තමයි යන්න ඕනේ. හරිද? එතකොට මම කියන්න ඕනේ මෞබිබ ගොඩනගන ආර්ථික වැඩපිළිවෙල මොකක්ද කියලා. සමාජයේ ආර්ථික වැඩපිළිවෙලේ පොටරි තියෙයි. අපි මේ මේ වෙලාවේ මම කතා කරුමේ කියලා. පොටරි තියෙයි. ඒක හරි ලස්සන ආනන්දජනක සබ්ජෙක්ට් එකක් නේ. මෙටි කර්මාන්තය කියන්නේ ඒක පට්ට සබ්ජෙක්ට් එකක්.
ඒකක යන්නේ ඉතින් මේ ඒක හීලි මෙඩිටේෂන් භාවනාවක් ඒක නේ ඒක භාවනා විශ්වීය කලාවක් ඒක නේ ෆ්ලෙක්සිබල් කියන්නේ මෙහෙම මෙහෙම ඕන අතකට අනලා අනලා කරලා පිච්චුවට පස්සේ සදාකාලික හැඩයක් බවට පත් වෙනවා ඒක අනිත් ඒ වගේ තලලා උණු කරලා කරලා කරන දෙයක් නෙවෙයි නේ මේ ඒ මග මට එඟත් නිකම් මොනවද වගේ වුණා මේ ටිකර්මාන්තේ කතා කරනවා ඒක ඊතරම් ලස්සන ඔබතුමාගේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක් ඒක ජීවිතය වගේ තමයි ඒක මට කවදරේ අර ජපානයේ ශිගරාකි සෙතෝකෝ කියෝටෝ වගේ ගම්මාන එයක් ගොඩනගන්න පුළුවන් නම් ඉන්න මිනිස්සු පවුල් 100000 ගණනක් ඒ කර්මාන්තේ ගෙවල් වල යදෙන අපිට හොදකන පීරිසිය අපේ රටේ හදන බොහොම ලස්සනයි නේ අර චීනෙන් එන සුදු මගුල් වගේ නේද අතින් මෙහෙම හදලා ගන්න තැනකට ගෙනියන්න පුළුවන් නම් ලෝකෙටත් ඕන මං කියන්නේ අපි ලෝකෙට විකුණන්න ඕනේ 3.5 2.50 කෑලි නෙමෙයි එක කෑල්ලක් 4000යි 5000යි 6000යි 10000යි 15000යි 20000යි කෑලි විකුණන්න ඕනේ එහෙම ඔබතුමා ඔබතුමා හදපු කෑල්ල කීයක් මගේ 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 මගෙන් පිටරට මිනිස්සු බඩු ගෙනියනවා එක මග් එකක් මෙහි ඉඳලා ගෙනියනවා මග් එකට 1500යි කූරිය කරන්න රුපියල් 15000යි වියදම එහෙම ගෙවලත් ඒ කෝප්පෙ ගෙන්න ගන්නවා එහෙම ගෙවලත් කෝප්ප 6ක් 8ක්ද මේ ළඟදී ගෙනලා තිබුණා 80000ක්ද කොහෙද ගෙවලා යවන්න එහෙමත් ගේනවා ඒවා නේ ලක්ෂ 3 4 එහෙමත් එක කෑල්ල විකුණනවා 280 ගණන් වල මුල් භාගයේ රුපියල් 25000 30000 මම ඔය මගේ මැජෙස්ටික් සිටි ෂොප් එකේ වික්කා දැන් මම මට තියෙනවනේ දැන් හැදිච්ච බ්‍රෑන්ඩ් එකක් නම දැන් මගෙන් බඩු ගන්න කිසිම කෙනෙක් මගෙත් එක්ක කතා කරන්නවත් නැහැ ඒගොල්ලන්ට මගේ කතා කරන්න ලැබුණොත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ භාගයක් විශ්වාසයක් කියලා. මොකද මගේ කිසිම වෙළඳ ආයතනයකට මම යන්නේ. ඒ බ්‍රෑන්ඩ් එක මොකක්ද? අජිත් මගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ ලෝගෝ එක. ඒ කියන්නේ අපි හදපු බ්‍රෑන්ඩ් එක වරදක් තිබුණත් ඒ වරද මට කියන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක මගේ සේවකයොත් එක්ක බේර ගන්නවා මිසක් මං ඒකට මැදිහත් වෙනොත් ඒගොල්ලෝ කියන්නේ නෑ මිස්ටර් ජිත් ඒක ප්‍රශ්නයක් නෑ මුකුත් නෑ කියලා. ඒ කියන්නේ කලාකරුවෙකුට ශිල්පියෙකුට ඇති කරන්න ඕනේ අභිමානය මම හදාගෙන තියෙනවා. ඔවුන් මට ගරු කරනවා, ඔවුන් මට ආදරය කරනවා, ඔවුන් මගෙත් එක්ක වෙළඳ ගනුදෙනු වලට එන්නේ නෑ. මගෙත් එක්ක මිල සාකච්ඡා කරන්න ඕන්. අපේ කලාකාරයෝ අපේ මොකද කරේ නේ මට බොන්න ඕන නම් මම බොනවා දැකපු කවුරුවත් නැහැ මේ බිමේ මම ආඩම්බරයි ඒ මට තියෙනවා අභීත මේව එකක් කියන්නේ මම කවමදාකවත් තව ගාවත් පඩියට වැඩ කරලා නැහැ කවමදාකවත් රැකියාවක් කරලා නැහැ උකරානේ මං ඉස්සෙල්ලාම ගියානේ ඕ මං කරා හැබැයි ඒ මගේ පළවෙනි එකෙන් පස්සේ මං ආපහු කොහෙද මුලින්ම වැඩ කරේ පිංගන් සංස්ථාවේ මං වැඩ කරානේ කම්කරුවෙක් විදියට කොන්ට්‍රැක්ට් බේස් අර මම පොඩි දෙයක් ඔතනට මේකතු කරනවා පාසල් ගේ කාලයක් තිබ්බනේ මේ කාලේ අපි හැමෝම අහනවානේ ලොකු වුණාම වෙන්නේ කවුද කියලා එදා මේ අජිත් පෙරේරා ඔබතුමා මම ලොකු වුණාම කවුරු වෙනව කියලාද කිව්වා මම ඒවල් ප්‍රශ්නයක්නේ මම මාර හීන දකිනවා ඒක මම අදත් කරනවා අර දවල් හීන කියන්නේ අහස් මාලිය වදනවා කියන්නේ හැබැයි ජනාධිපති වෙලා තියෙනවා දොස්තර කෙනෙක් වෙලා තියෙනවා ජනාධිපති වෙලා තියෙනවා පාසලේ ඉස්කෝලේ ඔය ඉන්නේ හීන ඒ කියන්නේ දොස්තර කෙනෙක් වෙනවා වෙලා ජනප්‍රිය දොස්තර මහත්තයෙක් කියලා ගමක් එකතු කරලා ගමක් හදනවා ඊළඟට ඉස්කෝල මහත්තයෙක් කියලා ඈත ඉස්කෝලේකට ගිහිල්ලා ඉවරලා ඒ ඉස්කෝලේ හදලා ගම හදලා එහෙම කරනවා ඒ කියන්නේ ඒ ඩේ ඩ්‍රීමින් කියන එක මම තාමත් කරනවා සමහරවිට මම වාහනේ යනකොට වාහනේ දන්නේම නැතුව ස්ලෝ වෙලා තියෙනවා හිමින්ම ගිහිල්ලා ඊළඟට මම අර ඒ හීන දකින්න පටන් ගත්තාම ඒ හීනට කෙලින්ම ඇටච් වෙනවා එක මොහොතකදී
ඊට පස්සේ වටපිටාවෙම යුක්ත වෙලා එතනට යනවා. ඒක ප්‍රශ්නකාරී තත්වයන් හැදිලා තිනවා මම වාහනේ ලවද්දී. මේ මට එකක් එක හිණක හිටියා. මේ රට කවදා හරි හැදීම සඳහා මම මැදිහත් වෙනවා කියන එක. මේ රට වෙනස් කිරීම සඳහා මම මැදිහත් වෙනවා කියන එක තිබුණා. හැබැයි මට හරි අමාරුයි මට මේ රාජ්‍ය බලය ලබා ගන්න ඕනි කියන හැඟීමක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් මගේ ආයතනය වුණත් මගේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර් තමයි ඔක්කොම වැඩ කරන්නේ. මම රට යනවා නම් එයා ටිකට් අරගෙන ඩොලර් ටික අරගෙන ඔක්කොම දාලා මගේ අතට දුන්නාම මම යනවා. අර වීසා එක ගන්න මම යන්න ඕනි හින්දා යනවා නැත්තම් මම මේ මම එහෙම නිල වැඩවලට කැමති නෑ. වාර්තා ලියන්න උත්තර ලියන්න උත්තර බඳින්න ඒවට මම කැමති නෑ. ඒකින්ද මම කැමති මේ මම කියන්නේ ගෝඨාභය මහත්තයලා මහින්ද මහත්තයලා මේ ජනතාවගේ හිත දිනාගෙන ඔහොම යන්න. ඔගොල්ලෝ වැඩ කරේ නැත්තම් ජනතාව ඔයගොල්ලන්ට දෙන්න ඕන උත්තරෙත් දෙයි. අපි කියන්නේ ඕගොල්ලන්ට හොඳම විදියට මේ ආණ්ඩුව කරගන්න. ඇත්තටම ඕන නම් අපි උදව් කරන්න. අපි ඔබට සහයෝගය දෙන්න. ඔබේ උදව් අරගෙන අපේ රට හදන්න. අපිට ඔබේ දේශපාලනයේ බලය ලබා ගැනීම හෝ ඕකස්සේ අගමැති වෙන්න හෝ ජනාධිපති වෙන්න හෝ ඔබට විරුද්ධ බලවේගයක් වෙන්න හෝ එහෙම අදහසක් නැහැ. ඔබ අයින් කළා ජනතාව හිට වෙන දේශපාලකෙක්පත් කරොත් එයාත් එක්කම මේ ගනුදෙනුවට යනවා. හරි? ඒකින්ද බලය ලබා ගැනීම කියන ප්‍රශ්නේ අපිට නැහැ. අපිට බලය අවශ්‍ය වෙන්නේ මෙලට හදන්න. දැන් අද හවස අපි දීර්ඝ සාකච්ඡාවක් කරා ඔය හෑන්ඩ්ලූම් දයාසිරි දයාසේකර ඇමතිතුමාත් එක්ක. ඒ හොඳ ඵලදායී සාකච්ඡාවක් වුණා. මේ අපිට අපි සැලැස්මක් හදනවා. එතුමා ඇමති අපි සැලැස්මක් හදනවා මෙරටේ සම්පූර්ණම හෑන්ඩ්ලූම් ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම. හරි, අපි ඒක එතුමාට දෙනවා. එතුමා පිළිගත්තොත් එතුමාට අපි පැත්තෙන් දෙන්න ඕන උපරිම සහයෝගය දෙනවා ඒක සාර්ථක කරගන්න. මොකද එතුමාටත් කරගන්න බෑ. එතුමාට ඕන කරන ඒ දැනුම, ඒ බලය, ඒ සම්පූර්ණ ආගන්තුක සබ්ජෙක්ට් එකන්නේ. ඇත්තටම මේ ඔබතුමා කතා කරනකොට මට පැහැදිලි කරුණක් තමයි අජිත් මහත්මයා. දැන් ඇත්තටම මේ හැමෝටම තිත්ත වෙච්ච දේශපාලනෙත් එක්ක තමයි ඔබතුමා මේ ගමන සැලසුම් සියල්ලක්ම හදලා තියෙන්නේ. ඇත්තරම දේශපාලනයක් නැතුව දේශපාලනයකින් තොරව මේ කියන ගමන අරගෙන යන්න මේ ලංකාවේ ඔබතුමාලාගේ හිතන චරිතවලට අයිතියක් ඉඩක් නැද්ද මේ පොළව තුල? පුළුවන්නේ මන්නම් මට ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුවේ කිසි නරකක් නැහැ මට. ඒ හැටි ඒ විදිය අපි මේ කොච්චර මේවා කරත් අපිට වැඩ කරන්න වෙන්නේ මේ මිනිස්සුන් එක්කනේ. අපි ආකල්ප හොඳ නෑ, මූට සිංහල තේරෙන්නේ නෑ, අපේ කා හොඳ නෑ කිව්වට අපි පිටින් මිනිස්සු වෙනම ගේන්නේ. මේ මිනිස්සු ගඟට දාන්නේ මේ ඉන්න මිනිස්සු. මේ මිනිස්සුන් එක්ක තමයි වැඩ කරන්නේ, රයිට්? මේ තියෙන ජනතාව විසින් පත් කරපු ආණ්ඩුව. ඒතර ඒ ආණ්ඩුවේ නොහැකියාවක් තියෙනවා නම් ඕක විවේචනය කරලා ඔය වගේ තව එකක් ගේන්නට වඩා හොඳයි. ඒ අඩුපාඩුව හදාගෙන ජනතාවට හොඳම සේවයක් ගන්න ඒ ආණ්ඩුවත් එක්ක වැඩ කරන එක. ඒක හරහා මම ගෝඨාභයවාදියෙක් වෙන්නෙත් නෑ, ඒක හරහා මම මහින්දවාදියෙක් වෙන්නෙත් නෑ. මම ජාත්‍යන්තරවාදියෙක්. පහළ බිම නියෝජනය කරන කෙනෙක් නෑ. මුළු මිනිස්සුන්ට වැඩ කරන ඕනම තැනක මං යනවා. දරිද්‍රතාවයේ තියෙන තැනක, අඩු තැන, මිනිස්සුන්ට සේවයක් මගේ අවශ්‍ය ඕන තැනක, ඕන ග්‍රවුන්ඩ් එකක මං වැඩ කරනවා. මගේ ඉතිහාසයේ පුරා මේම අවස්ථා තියෙනවා. ඔබතුමා මේ යන ගමනට, මේ යන සැලසුමට රට හදන්න නේද ඔබතුමා මේ යන්නේ? ඔව්. පැහැදිලිවම රට හදන්න යන ගමනට. ඔව්. මොකක්ද අපි සමාජයෙන් ඉල්ලන්න තියෙන ඔබතුමාට අවසාන? මම සමාජයෙන් ඉල්ලන්නේ මේ ව්‍යාපෘතිය ආරක්ෂා කරගන්න කියලා. මොකක්ද ඒ ව්‍යාපෘතිය? මේ 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 Let's Redesign Sri Lanka කියලා මම ක්‍රියාත්මක කරලා තියෙන මේ ව්‍යාපෘතිය මේ ආණ්ඩුව සම්බන්ධ වෙලා හැකි හැම බෙරක්ම දරගෙන මේ රට මේ හිර වෙලා තැනින් අවුරුදු 70ක් තිස්සේම එකම තැනක කතා කරමින් එහාට මේ ඉන්නවනේ. මේක එක තැනකින් පන්න ගත්තොත් මේක ආයේ ඉස්සරහට යන්න පටන් ගන්නවා.
ඉතින් මං කියන්නේ මාව දේශපාලන හතුරෙක් කරගන්න එපා කවුරුත්. මම කිසිම දේශපාලන පක්ෂයකට විරුද්ධ නෙමෙයි වැඩ කරන්නේ. මං කරන වැඩෙන් මොන හරි දේශපාලන පක්ෂයකට අවාසියක් වෙනවනම් ඒක මට කරන්න දෙයක් නැහැ. මම ඉන්නේ මගේ රට මගේ ජනතාවගේ පැත්තේ. ජනතාවටත් කියන්නේ මෙරටේ 62 ලක්ෂයක් 68 ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුව පත් කරානේ. මම කියන්නේ මට එවිනෙම වැටුපක් එපා. මට එවිනෙම ගෙවීමක් එපා මං ගන්න. හැබැයි මට ඒකට ඕන පහසුකම් ටික දෙන්න ඕන. මට මේ හින්දා කොහරි දිස්ත්‍රික්ක යන්න ඕන නම් මට ඒකට වාහනයක් ඕනේ. මට ඒකට රේදුරෙක් ඕනේ. මට ගිහිලා කන්න තැනක් ඕනේ. රයිට් මට ඒ පහසුකම් ටික ඕනේ. හැබැයි මං වැටුපක් මට එපා. මේ මං මගේ මේ වෙකට මට හෙලිකොප්ටර් එකක් තියෙනවා නම් හොඳයි මේ වැඩ කරන්න. එතකොට මට මේ හැමතැනම ඇවිදින්න පුළුවන්. මම කතා කරාම මිනිස්සු මට ආදරය කරනවා. මම කතා කරාම මිනිස්සු මගෙත් එක්ක එකඟතාවයන් වලට එනවා. එතකොට මේ වැඩේ හැමෝටම කරන්න බෑ. අපේ මිනිස්සු අපේ බොහෝ අයට රාජයේ නිලධාරීන්ට මේ ඉන්න අයට එහෙම මිනිස්සු දිනාගෙන මිනිස්සුන්ගේ ආදරයට ලක් වෙලා වැඩ කරන්න තීරෙන්නේ නැහැ. ආණ්ඩුවත් හොඳයි මිනිස්සුත් හොඳයි නිලධාරිනුත් හොඳයි ඔක්කොම හොඳයි කියලා ගත්තහම ආයෙත් මේක නරක කවුරුත් ඉන්න බෑනේ. නරක කවුරුත් ඉන්න බෑනේ. මං කියන්නේ මේ ගමන ජනතාවට මම කියන්නේ ඔබ මහන්සියලා ඡන්දෙ දීලා හදාගත්ත ආණ්ඩුවක් තියෙනවා 68 ලක්ෂයක් විතර ජනතාව. ඒගොල්ලෝ මේ කරන වැඩේ අවධානයෙන් ඉන්න. මේ කරන වැඩේ ප්‍රයෝජන රජයට ගන්න කියන්නේ. රයිට්. මේක අරගෙන ඒගොල්ලන්ගේ රට හදා ගන්න කියන්නේ. හැබැයි ඒගොල්ලෝ නොගත්තයි කියලා මේක අපි මේ රටට කරන වැඩ එකක්වත් නවත්තන්නේ. මම ගමකට ගිහිල්ලා වළං හදන හැටි මිනිහෙකුට උගන්වන්න හිතනොත් මම උගන්වනවා කියලා. කවුද ඒක නවත්තන්නේ? අනන නවත්තන්න බෑ. මම හෑන්ඩ්ලූම් සාරියක් සංවර්ධනය කරලා ප්‍රොඩක්ට් ඩෙවලොප් කරලා මගේ සල්ලි වලින් මම ඒක උගන්වනවා නම් ගමේ මහාන කාන්තාවට කාටද නවත්තන්න පුළුවන් ඒක? මම පොලිසියට ලං ගන්න. එහෙම පුළුවන් කමුත් ඇති. හැබැයි එහෙම ඒක නවත්තන්න බෑ. කිසිම ඕනම අභියෝගකට සූදානම් මොන දෙන්න. ඔව් මේ මේ වැඩේට ආවෙම අනුතර අරවා මේවා. මම දේශපාලනික සතෙක්නේ. මට දේශපාලනේ ඉතාමත් නිවැරදිව තේරෙනවා. රයිට්. මං අනුතර අරවා මේ ඔක්කොමත් මම දන්නවා. නේ? ඒක හින්දා තමයි මම මේ තියන ආණ්ඩුව හොඳම ආණ්ඩුව ඒකයා. මේ හැමෝම හොඳ මිනිස්සු. කවුරුත් විශ්වාස කරන්නේ ඒකෙන් මට ඕන ඕනේ කිසිවෙක් තරහ කරගන්න නැතුව තියන්න නේ. අපි පිටරටින් බඩු ගේන්න එපයි කියලා කෑ ගහනකොට බඩු ගේන මනුස්සයා තරහ වෙනවනේ. මං කියන්නේ නැන්නේ ගේන්න එපයි කියලා. මං කියන්නේ ගේන්න එපයි කියලා. අනිත් එක මේ සමාජයක් වෙනස් කරද්දී මේ කඩලා බිඳලා දාගෙන යන්න බෑ එකපාරට. සෙට් වෙච්ච සමාජයන්නේ. එතකොට කරන්න පුළුවන් වෙන්නේ නරක දේ කරන එක හොඳ විසින්. හොඳ වැඩියෙන් ඉදිරිපත් කරන්න ඕනේ නරක වෙනුවට. හොඳ ඉදිරිපත් කිරීම ඇතුලේ තමයි නරක දියාරු වෙන්නේ. නරක දිය වෙන්නේ නරකට ඒක ඇතුලේ පැවැත්මක් නැති වෙනවා. හරි. එතකොට නරක දූෂණේ වංචාව නවත්තන්න වෙන්නෙම ඉතාමත් යහපත් පැවැත්මක් හඳුන්වා දෙමින්. එතකොට නරකට ඉන්න බෑ. මේක නැති වෙනවා. ඇත්තටම බොහොම විද්වත් කතා බහක්. අපි හැමෝම අමතක කරලා ගිය අපි හැමෝටම අමතක වෙලා තියෙන මැටි කර්මාන්තෙම ජීවිතේ දිනලා අද ලංකාවක් ගොඩ දාන්න ඒ මහා කුඹලාගේ අජිත් පෙරේරා මහත්මයාගේ අදහස් ටිකට අපි සමු දෙන්න සූදානම්. විශේෂයෙන් කියනවා මේක නරඹපු ඔබට තේවි මේ කතා බහින් ඔබේ ජීවිතයට පෞද්ගලිකව ගන්නවා වගේම මේ රට ගොඩ දාන්න ඕන කියන කැක්කුම උණු තින චරිතනන්තවත් මේක නරඹනවා වෙන්න පුළුවන්. අපි අජිත් මහත්මයාලට ආරාධනා කරමු ඒ ගමනට එකතු වෙන්න, ඒ ගමනට එකතු වෙලා දිරි දෙන්න, මේ යන ගමනත් එක්ක මේ රට ගොඩ දාන්න එකතු වෙන්න කියන ආරාධනාවත් කරමින් අජිත් පෙරේරා මැතිතුමනි බොහොමත්ම ස්තුතියක් දවසේ මේ ඔබතුමාගේ විශේෂ මොහොත මේ අදහස් ටික අපිට එකතුපත් කරගෙන වෙනුවෙන් ඔබටත් ස්තුතියි. මොකද ඔබට මේ වෙලාවේ වගකීමක් තියෙනවා. ඔබට මේ වෙලාවේ වගකීමක් තියෙනවා මේ ජනතාව ඥානනය කරන්න, නිවැරදිව ලෝකය දකින්න, අලුත් ලෝකය දකින්න. ඒත් එක්ක මේ සියලුම වටිනාකම් වෙනුවෙන් අදහස් එකතු කරලා ෂෙයා කරන්න, ලෝකයකට දකින්න, අලුත් ලෝකයක් තනන්න, හරිම දේ හරියට දැනගෙන අපි එකතු වෙන ආරාධනාවත් එක්ක සමුගන්නම්. ඔබට රටට අපි හැමෝටම උතුම් වූ සම්මා සම්බුදු සරණයි.